දිවයිනට ගිනිකොන දිග අරාබි මුහුදේ අඩුපිරින තත්ත්වයක් වර්ධනය වීමේ අවධානමක් මතුවෙමින් පවතිනවා. එහි බලපෑමෙන් මුහුදු තීරයේ දැඩි ලෙස රළු වී ඇති අතර දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසිය දැහැලුණා. වැඩිම වර්ෂාපතනයක් ඇදහැලුනේ දකුණු පළාතට සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලටයි. හිනිදුමට මිලිමීටර 190ක් ඉක්ම වූ වැසිය දැහැලුණු අතර හොරණට මිලිමීටර 160ක වර්ෂාපතනයක් ලැබී තිබුණා. ගින්ගක පිටාර මට්ටමට පැමිණීමේ හේතුවෙන් තදාසන්න ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මෙම වර්ෂාවත් සමග ප්‍රදේශයේ නායම් සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ අනුතුරු ඇඟවීමට අපදා කළමනාකරන මධ්‍යස්ථානීය පියවර ගත්තා. මේ වෙලාවට පවතින වැසි සහිත තත්ත්වය සලකා බලා විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්කයට නායම් අනුතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා. තා නියාගම එල්පිටිය නාගොඩ මෙලුව බද්දිකම තවලම යකල මුඩ කියලා ප්‍රදේශවලට මේම ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් යොමු කරන නායම් ලක්ෂණ පිළිබඳව පොළවි ඉරිතැලීම් සම්බන්ධයෙන් විශේෂම නිවෙස්වල ඇති වෙන ඉරිතැලීම් පැලුම් 15 සිට ඉහළට ආගන්තුක දියුල්පත් මතුවීම් ගස් ඇලවීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන නිසා අපද කල්පනා කරන මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. මෙම ගාල දිස්ත්‍රික්කයට ඇදහෙළන තද වැසි සහිත තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසු වෙන්න. මේ අතර දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දීවරින්ට දැනුම් දුන්නේ අද දින බේරුවල දික්කොවිට පිටිපෙන කල්පිටිය සහ මයිලඩිය යන දීවර වරායන් වලින් කිසිදු දීවර යාත්‍රාවකට පිටව යාමට අවසර ලබා නොදෙන බවයි. එමෙන්ම සෙසු දීවර වරායවල් වලින්ද දේශාංශ 77 දෙසට ගමන් නොකරන ලෙසට දීවරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මහා වර්ෂාවත් සමග ජලාශ පිරියාම හේතුවෙන් උඩවලව ජලාශයේ වාන්දුරටුද විවෘත කෙරුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ, බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තැනින් තැන ඇති වෙනවා. අඳුරු ස්වභාවයේ තියෙනවා. මෙම කැළඹෙන ස්වභාවය ඉදිරි දින කිහිපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරන බව තමයි පේන්නේ.